ආයිබෝන් සුබ මදහනක් ඔබ ස්වාධනූපාහනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමගින් මුලත් මවදධහනය ප්‍රධාන පවෘතී සිරස් ලවෙත. ගුරු ගැටලුවටගත් තීරණය වෙනස් නොකරන්න ආනන්ද හිමි ආණ්ඩුවෙන් ඉල්ලයි. පුදකලික බස්රථ හිමියන්ගේ සහන පැකේජය රත්නපුරින් ඇරඹෙයි. ඔහුදු සීමාවට අනවසරෙන් ඇතුළබුණු ඉන්දිය දිහවරයන් වෙසිතුන් දෙනෙක් නාවික හමුදාක් දැලේ පොසිටිව් අඩ වුනත් අවධානම එලෙසමයි අවදහනින් වැඩ කරන්න සෞඛ්‍යයෙන් උපදෙස් බාධ්‍යයට ප්‍රිය වූ වසන්තප්‍රිය ජීවිතයෙන් සමුකණී දුන්නු ඊතල ප්‍රහාරයකින් දෝබේ පස්දනෙක් මරුට. කරෝන ආසාධ්‍යතයෙන් ර්තාී මේ යම් අඩුවක් දක්නට ලැබුණනත් සෞඛ්‍ය ඔපදෙ නිසි පරිදි පිළිපදිබින් කටයුතු කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍යංශ අවධහරණය කරනවා. ඊ දිනේද ආසාධතයෙන් හයිසි අසුතෙනෙකු හමුව අතර කොරෝණ මරණතිස් එකක් දවාර්තාකර තිබුණා. ඒ හදනාගත් නවකරුණා සාධතින් හයිසියාසූ දෙනාද සමකින් මේදක්වා මෙරටින් වාර්තාාව ඇති සමස්ත කරුණා සාධතිින් සංඛාව පල්ලක්ෂ විසියටට දහස් හාරසය පහලක් එඒ තුරෙන් විසිසතුන්දහ සත්සේ හැටනවතෙනකු ෝහල් ගතව ප්‍රතිකාර ලබනවා මෙරට සුවේ ලැබූ සමස්ත කරුණා සාධිතින් සංඛ්‍යාව හාලක්‍ෂණඩුවක් දහස් දෙසේතිස් අටක් සෞඛ්‍ය අධ්‍යක්ෂ රර්වඩා ඒ වාර්තා කළ කුරුණ මරණතිස් එකද සමින් මේදක්වා මෙට සිදඇති කරුණා මරිණ සංඛ්‍යාව දහතුන් දහස් හාසි අටක් බවයි සෞඛ්‍යශපෙන් වා දෙෙන්නේ ඒති තුළ ප පරෙක්ෂ, යිදහස් එකසේ පනස්සහ රැපි න්ඩ ජන් පරක්ෂණ හර්දහසාර්සය දහ තුනක්සිදු කරති බෙනවා. මෙහතර ෙජ් යාරයා අමාරෝහලේ කරුණා සාධිත දරුවන් වාර්තාාවේ කැපීපිනෙන අඩුවක් දක්නට ලබෙන බව. ඒ අධ්‍යක්ෂ වෛදිචි විජසුරය මහතා සදහන් කලා. ඒ රිජාර්යාල් අමාරෝහලේ මීට සති තුනකට පෙරකාලේ ගත්විට දිනකටරුණ රගී දරුවන් විසිපහරත් තියහකටත් අධි ප්‍රමාණයක් මෙමරවට රගෙනවා අද වෙන විට ඒ තත්තේ රෝගී එක්කිනට දෙන්නකුට පමන අඩුවවෙලා තියවා ඒගේම. යිනික නේවාසක ප්‍රතිකාර ලබන ප්‍රමාණයමත් සති තුුණකට පෙර දෙසයේ ප්‍රමාණය එක්මවා සිටිය මේ වෙන විට රෝගින් දහ දෙන උඩට පමණ සීම වෙලා තියෙනවා මේ ලබාගත් තත්ත්ය තවදුරටත් වනාසීම සඳහා අපි කටයුතු කළේ තුනෑ එක නිසා අපි සෑමගෙනක වකීමක් තියෙන්වා රටේ ජනතාව තමන්ගේ ෂන් විනයක් ඇතිකරගෙන යංකිසි ආකාරයකට මේ රෝගය තමන්ට වැලඳීමත් ඒ වගේම රටේ ජනතාවට වැරඳීම අවකර ැනීම සඳහාත් කටයුතු කරනවනම් බොහම වැදගත්තයෙනවා ඒ වගේ මේ වන්න මට අපේ රට. රතු කලාපේෙන් නිදහස් කලතියන මේක තබි ලබගත් ලකජය කරන කදර පීතතාන් ඕන. නගීල් පලාතේ හා වතුකරේ දුෂ්කරපදේශවලජීත් වන ජනතාව වඩුවෙන්, කரோන වසතයේ හමේ පිපදියුතු සෞකිපුරදු පිළබඳව. ැනුවත් කිීමේ වැඩසහනක් ආරம்ப කරුණ. ැපල් මුලස්ාන ශ්‍රෝනා කාරය පවැති සමාරම්භක වැඩසරහන්ට, රජ මාතියස් වයාල න්ද්‍රෙන් මහතඇතුර පිරිසක් එක්ව සිටියා. රනමර්දය නත්ගන වැඩසරහනද තදුරටත් සාර්ථකව ක්‍රාත්මකයි. ඒයේ දිනව විට කොවි ෂෙල්් සයිඩ ෆාම් ස්පො නෙක්ව ෆයින් සහමඩනාෑයන එන්නත්වලින්, කුමුණහෝ එනතක පළම් මාත්‍රාවව ලබාගත් මෙරට පුදගලින් සංක්‍යාව එෝට හති සත් ලක්ෂහතලි පන්දහස් එකසිඇතියක් වනවා. දෙවන මාත්‍රාව ලාාගනැති පුදගලින් සංක්‍යාව, එකකෝටි විසිය ලක්ෂදහතුන්දහ හත්ේ හතලිස්නයක් බවයි වසංගත රෝග විද්‍යාශේෂදහන් කළේ. ළම ස් ්‍රික යි අවුදු හටත් දහනවැත් වයස්කාන්ඩේ නිීරෝකි තරවන් සඳහා එන්නත් කන්නේ හෙට ආරම්භි කන්න බවල් ළමරුක විශෂ්න වෛදවරන්ගේ විදත් සංකේය සභහපති, විශෂණ වෛද්‍ය මහාචරය ශමන් රජන්ද්‍රජිත් මහතා පවසනවා. හෙට සිට කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වෙන පරිදි සෑම කලාපයක්ම ආවෙන පරිදි ඇත් එකම එක පාසැලක හෝ අවුරුදු දහනමය සහ දහට වයස් සහිත යඕනන්ට සහ යවනියන්ට එන්නත් ලබාදීමට බලාපොරත්තුනා මේය සාමාන්‍ය ලමයින් පව සසස් පෙල විභාගය කරන වයසේ ලමුන්ට අපි එන්නත් ලබාදීමට බලාපොත් වෙනවා. විසිෙක්වෙනිදා සිට ලංකාවපුරාම ආවරණය වන පරිදි එම එන්නත් ලබාදීමට බලාපොත් වෙනවා. මේ ළමයි ඉස්කෝලේට පැමිණිලා එඇත ලබාගන්න පුළුවන්. ඉස්කෝලේ යන්න නැති අය නම් එමොයි් ස්ථානවලට යන්න පුළුවන් ගොල්ොන්ට සෙනස සරදලවසලට එමොයිච් ෆිසික ගහිල්ලා එම එඇත ලබාගන්න පුළුවන්. ය ත්‍ර පාසල් වලන්න ශිෂ්‍ය ශිෂාවන්ටත් එමෙන් එඇත ලබාගන පුළුවන් මේකල් දෙන්න ලංකාව ළමයින්ට. කාමනික පොහොර නිෂ්පාදනය සඳහා රේගුවෙන් නිදහස් කළ කසලතේ තුගයක් එපාවල ඇදගල රජ වීක බඩාවට ලගෙනීමත් සමග නොසුන් කාරීතත්වයක් ඇතිව වනා. සලතේ තොගේ ාතිබූ කවර ගිනිත් තැබීමේදී, අධික දුමක් පැතිරියයාමා සමග, ප්‍රදේශවාසිීන් හා අදාල නිලදහරි නතරයි බ විදිහට මත කැටුමක් ඇතිවුණේ ම් ප්‍රතිසන්ස් කන්නන කොමිසන් ස භාව නිෂ්ාතය කරනකාබනික පොහොරවල්ට කවලම් කිරීමට මෙම කසලතේතෝගේ රැගෙන පෙත්ති බෙනවා කටේනයදකින් ඒවා රැගෙන විත්තති අත්තර මේවා බාතිබූ කවර ගිනිත පීමෙන් අවට විශාල දුමක් පෙර ගොස් ඇති බව අප වාර්තාකඩු සඳහන් කරනවා ඒත් සමඟම ප්‍රදේශවාශසින අදාල් ස්ථානයට පැමිටියොයිම් වැඩි කියල කොහද ඔක්වෙල දින්න නත මේ ොරුවට හන. ඒ පලන්රල ලඉද න ජර ොටපුලුවන් පන්න ස ගග ප ගොවිය රවටන් මෙ ගොරවාවශනවා දන්න මදීය අදහරන්හා ප්‍රදේශවාය නත ඇත්වූ ගැටුම සමතයකට පත්කිරීමට පොලිසේටද මැදිහත් වවීමට සෙද වන. . ගුරුවරුන් නොකා නොබී හෝ දරුවන්ට ඉගැන්වියුතු බව අතිපූජ්‍ය එත්්‍යපානයේ දම්මා ලංකාරම් මහනාහිමියන් පවසනවා. මෙ අතර ගුරු විදුහල්පති ගැටලුවට රජ සාධනීය විස්ුමක් ලබාද ඇතිබවින්. නොසැලි එම තිරණේීම සිටියයුතු බවයි මෙම ගැටලෝ විසිනීමට මැදිහත් ව පූජ මුරුත්තෙත්වේ අන්ඳස්වාමින් වහසේ පවසන්නේ. ලබන විසි එක්වනදා පාසල් යනවාද නැද්ද යන්න තවම තීරණය කර නැති බව. ලංක ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලිින් පවසන්නේ. රු විදල්පති වැටු විෂමතයිවත් කරන ලෙස ඉල්ලා දිනු පහක්පුරා ගුරුවරුම් ෘත්තිය ක්‍රියමාර්ගකට එළඹ සිටිනවා. පසුග්‍යදා අග්‍රමමාතිවරයා මෙම ෘතිය සමති නියෝචතයන් කැවවා පික හැකි සාධනය විසඳුම් ලබදදුන්න ඒ ෘත්තිය සමති නෝජචතන් දිගින් දිකට ෘත්තිය ක්‍රියමාර්ගයන් හිමියලි සිිනවා. ඒ කදරල ස නැනැත්තන් අපට වෙනවා විසියක පාසල් ආරම්භකිරීම සම්බන්ධෙන් අපේ තීරණයක් ප්‍රශ කරන්න වෙන තිීර. දැන ති කරන්න ෙන ර. එක න ප්‍රස් ේට ද ිය පිළතුරත් න්න ක ඉතාම ප්‍රශ්නය විසඳීමට ආසන්න තත්्यකට ඇවිල්ල තියෙන්න. එ කොට විසික ැවි එක . ිය තාවයක්න ේ තාම යෝජ ක් .ී. ම ජ ක් එක ෝජ ාව ම. ි ක මයි. නමුත්යකම තියවදක් දහස් යනක බලනකොට මේක තරක් ලොකමුද ලක් නැවී. අපි පැහදිල මිල්ලන්න අපට එක රග වන්න කියෙන කාරාව ආන්්ුව තමයි කරන පගද කරන්න කියලා. විසුම් ලබාදී තිබියදීත් වර්ජනයක් ොහරින්නේ දේශප පනරමුණ නිසා බවයි බහෝදින පාදෙන්නේ දේශපාලන අරමුණු වලින් බිද වැඩවර්ජනයයක් හරන ලෙස, පෝජ මුරු තෙටුේ අඇද වමන් හන්සේ ඉල්ල ටිනවා. ලබන්ගේ ගොඩ වැඩිකර ැනීම පිනිස්ස ගරු සංගාම් පිහිටවාගත් පැර සියල්ලම. අමත්ත ගුරුණ ියෝ සංවි දානත් නෙමේ. අපිලගේ තිබෙන්ඩවන ප්‍රතිප්යක් කියනකත් තිබෙන්ඩ ඕන. අවස්ථවාදී ගුරු සංගක් නායකයෝ. මන්ගේ දේශපාල න්‍යයපත්වෙලන් කියයාාත්මක ගරු සංගන් නායකයන්ගේ කියීමනෙ මේ උපට අවසකම තිබින්නේේ ඔබේ දරවාගන හිතිල්ලයි. අපට අවස්්‍යගම් තිබින් දරුුණ නකගැනීමයි. පුඩා ගුරුරට ක පකර අප යනවා ගුරු සංග නායකොත්තු අපිත්්‍යයනවා. ඉතිං ගියොත් පඩි ලැබේ නොගියොත් පඩි කැපේ. ඕකන තත්ේ. ාපන ඇමැත්තුමාටත් ංගේනවා ඇමැතිපනි කොන්දත් යාගෙන වැඩ කරන්න. ගෝඩහයි මාත්‍යයා බඩාපොරොත්තු වන විජයට සවභාගිමත් ලංකාවක්තමයි. අපට ඕන කරුණාවෙන් ප්‍රකාශ කරන්න තිය මේ රටේ ගුරුවරු ඉක්බනිින් අනිත්‍යේ ඔක්කොම් පැත්තකින් තියලා බඩගින්න ඉඳගෙන ආරි. පාසැල් දරුවන්ට හොඳට අධ්‍යාපනයේ දෙන්න. ඒක තමයි අවශ්‍යමදේ දැනට අනි ඔොක්කෝට වඩා ප්‍රමුකත්වය දෙන්නට ඕනා මේරටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපන කටයුතු ගුරුවරු ආරම්භ කිරීම. අපි දරුවන්ට නොමිලයව් ගන්නනවා මෙච්චර කාලයක් කියලා ගුරුවරු සූදානංුවෙන්ට ටඕන ඇත්තවසේ. මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධදිවර කටයතුවල යදෙන ඉන්දී බෞුදින ධීවරයාත්‍රා දෙකක් පුද්ගලීන් විසිත්තුන් දෙනෙකුද සමඟ උතුරු මුහදු තිරේදදි අත්තරංගොට ැීමට නාවක හමුදාව සමතුනා. වෙතලකේනිසාහේදරතුවාාශට මුහුදු ප්‍රදේශයේදී මෙම ඉදිය දීවර යාතාක අත්තනංගෝට ගැනේ නවික හමුදාව සිදු කළ මෙහෙුමකදේ. මෙට මුහදු සේභාවට ඇතුර වේ නීති විරධ දීවර පන්න කම මහවිතකරමින් මෙම ඉන්ිය දීවරී මසුන් ැරේ කටයුතු වල නිරතවසිට බව පරක්ෂණ වලද හවර වන. ඒස හා යොදාගත්දීවට ආම්පන්නදම ්‍රෝල යාාතරාතුරති වී සය ගැන. උතුරු නාවික විධහනයටට අයුක්ත හතරවන වේග ප්‍රාරක බලගනයටට අයත් ප්‍රාරක යත්‍රාවන් සහ වෙරල බඩ මුරයාත්‍රාවන් යොදවා මෙම මෙහෙම සිදුකල බයි නවිහ. සඳහන් කල අ ග ගද ර සහ තුර ීති ම ටතු සහ දාලං වෙත හරදීමට වික හමුද කටයතු සම්පාධනක ඇති බව වික හමුදදා න්ති ශක ප දිික ල් ම සඳහන් කළ. නීති විරෝධී ලෙස මෙරට ආනායිනය කර රේගුවේ පවතින කහතොග සතුස හා සමෝපකාර හරහා ජනතාවට සහන්න මිලට අලවි කරීමට කටිතු කර බව කොළඹදු හා ඒස්ෘත්ත නිෂ්ාන අලවි ම්ඩලේ සභපති කොමදී ගුණසේකර මහත්මය පසනවා. එහි ප්‍රධහන විදහක් නිර දහරි මහෂ ගුණවත්දන මහතා පවසන්නන්නේම රේ ගම්මිනිස් කොවින්ගේ ප්‍රශ්නය විසඳීමට රජයටට හැකි වූ බවයි. ස්වාධන රුපවාහින හත්වනි පෑ වැටහනේදී මෙමමා දහස් පල කරුණ. ගම්මිරිස්සලට තයන ලොක ඉහලල්ුමත් හැබයි දැව පහුගේ කලේ බවිද ප්‍රතිපනයනය කරන ගම්මිරිස් පිටරටවලින් ගන්නලා. බාල තත්වේදේවල් මිශ්‍ර කරල නවතත් පනයනය කළලා ලංකාවේ තිබර ජා්‍යන්තය තිබ පීරිතයටටක් නැවුුණ. දැන් මේදේවල් වර්ධන කරන්න මුණ වදරගෙන තියෙන වැඩ පිරිවෙලා. මතකද දැන් අවුරුදු හකටවිට ඉස්රවෙලා. ගොවිය පාට පැසනේ ගම්මිරිස් කැන කියලා. ගොියන්ට ගම්මිරිස් ිකුණ ගන්නනන. පි දැනුයේ ගම්මිරිස්කන්නන්නේ කැන අප අයතන ආරම්භ කරට පස්සේ. අපි ගන්න ගොවින් ගෙදර ළඟටකිහිල්ලා. ඇතරම අපේ තීමක තමයි ගොවයාට උපරි මිල කාරිභෝකයට සහනමිලත් අපික ජනපත්තුත් මේ සංචාරක නීමරේ ප්‍රදශේ එතුමගේ සංචායෙන් පසතම එතුමායි යෝගයක් දිීලා තිබ මරේ ගොවියන්ට සාධරනක්ටක ඒනිසාක්සල්ලාව මීීමරේ මේ වැඩ සහ ආරම්භ කළ ඒ පටන්ගත්තා ආරම්භකිරල්ල දැ මේ වෙනකොට සළු කාලයක් තුළ දෙට ප්‍රදශනා ගාරයක්තා අපිත කල දෙනවා අල විසල් එකක් ආරම්භ කලා තව කීපයකට මෙදස්වර කටක සිදුව පවතින පටන්ගන්න කොට ගමිස් පල තිබ හර්සය පනයි පන්සයේව අප පට ග අට සියට ගන්න අපි අරගෙන්න්න පටන්ගරන චූටි කාලය ැකට ම ගම ම හත්සේ පන ට ට පන දැ ම ල්ල වනකොට අප ට ික්ටොන් තිස්ප පහතලය විත ප්‍රමාණය කරගන පරිෝගට නි ගුත් කල ද. දැ අපිටත් ඇැබයි ගමක හිල ැ ගන්න ලාගරන්න වයි හෙ ගේ ගම්ම ල බලාපපුත්ත වලට සහන් ප්‍රමාණයක් දැන් හට ලද දැනට ඒේගයි අල්ලපු කහ තියනවා ඒක පරීක්ෂණ කරල හොඳ කහ අපි ඒගෙන සැලකිලිමත් වෙන මහජනතාවට ලබා දෙවා ග්‍රම් . ට්‍රන්ස්පෝර්ට් රන්න පිරිසිදු කරන්න කුඩු කරන්න පැකත් කරන්න යන වියදමත් එෙක් සතුසාහිතනය සම්පකාරසා වෙන සැල්මගින් වෙදා හරිනවා රුපියල් දෙසීයට ග්‍රෑම්සීය. කොවිD වසංගතය හමුවේ අස්ථාවර වූ පෞද්ගලික බස්කර්මාන්තය නග සිටුවන්න රජය සහන පැකේජයක් ලබාදීමට තිරණය කරති වෙනවා.ෞද්ගලික බස්වත හිමියන් විසිත හසකට මේ පැකජේ මගින් සහන සලසන බවයි ප්‍රවහ නමත්‍යංශය සඳහන් කළේ. ලත් සහන්තර පලාත් පෞ්ගලි ස්වත සිදහසක දාසන්න සංඛ්‍යාවක් මගේ ප්‍රවහන සේවයට එක් කරතිබෙනවා. කරரோුණා ව්‍යසනයේ හමේ එම බස්වත කර්මාන්තියට බලපැම් 552 අතර ඒ සලිල්ලට ගනිබෙනුයි මෙම සහන පැකේජේ ලබාදීමට ප්‍රවහනමාත්‍ය ශීතීරණය කරඇති. එසඳහා බස්වරතකර්මාන්තයට සම්බන්ධ ආතන හයක් දායකත්වය ලබාදීමට ඉදිරිපොත්ව සිටින බවයි, ප්‍රහ නමාත්‍යශය පවසන්නේ මෙම වැඩ පිල ඇතේ රත්නපුර දිස්්‍රික්කේ පළත් බස්රතහිමියන් එදහස් නමසේ දස්ස දෙෙනකුට හා අන්තර් පළාත් බස්රත හිමියන් හාරිසය දහනව දෙෙනකුට සහන පැකේජය ලබාදීමට පියවරෙනතිබෙනවා. එම පිරිසින් තුන්සේ පනස්තෙනකුට අදල් පැකේජේ ලබාදීම සිද වනේ අමාත්‍ය පවිතවා වන්‍යාරචී හා රජා මාතය දිලම් අමුණුකමයන මහත්ම මහත්මන්ගේ ප්‍රධාත්වයිෙන් පෞද්ගලික බස් හිමියන් කියන අය මේ රටේ ප්‍රවාහනයට ඉතාම වැදගත් කොටසයි. ඒ පුද්ගලික බස්රථ වලින් අද රටට වන සේවයක්ති මහත් මේ කර්මාන්තය රැක ගැනී අප සියලු දෙනාගේම වගකීමක් ඉදින ම හිතතාවා පේ රටේ තිය ත්වය ලෝක අනිකටවල්ල දිීන තත්වට වඩා වෙනස් මේක බස් හිමියා යංකිසි මට්ටමක ශක්තිමත් භාවයකට ගේඩ ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යංශය අපි එකතු වෙලා යම්කිසි විදික. ප්‍රයෝගිකව බස්සිමියන් ශක්තිමත් කරන්නේ කොයි විදිට. ඔබතුමන්ලට මේ තියන පීඩනේ. එක බස් එකක් තව බස්ස එකක් එක තියෙන මේ තරගය. ඒක නැතිගරඩු. හතු පත්තු ව එක්ස්ස් පල් නවකාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු මෙමවස අවසානයේදී හෝ ලබනමස මුලදී ආරම්ම කිරීමට හැකිවන ඇති බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරයේ සභපති නීතිකඥනය දර්ශනී ලහඳපුරමහත්මය පසනවා මාධ්‍යහමය අදහස් දක්ොමින්ඇඒ මේ බව සඳහන් කලා. අපිට අනිවාරයේම ඔක්තෝම්බර් මාසේ අග එම ැ නොම්බ සි මුල්ල කාලය වෙනකුට තමයි මේ වාරකන් කාලය සමනය වෙලා කෙමිඳුම් කරුවන් සාගර පත්ලට යොමු කරල අධ්‍යයනයක් කරන්න පුළුවන් ඒ නිසා අපි බලාපොත්වන ඒකාල වෙනුවට මෙම නවකාවේ අි නෞකාවේ සුම්බ නිවත් කරගෙනට කටයුතු අරම්ර පුුවන් ව කියලා. විශේෂයම නෞකාවේ අයිතිකාර සමාගම ටෙඩ කැඳවූවා ටෙඩ පටිපාටය අවසන්න වනා සැප්තැබර්මස විසිෙක් වනිදා වෙනට ඔවුන් දැනට අපිට දැනුන්දීලාතිවා මේ කර්තවිස සඳහා පාර්ෂවයන් අක්. අයතුම් කෙරුව කියලාඒ පාශ්ුවයන් අටයෙන් ගැලපෙන පාර්ශ්වය තෝරලවුන් අපිට ඔක්තමට පහළවේගැන හෙට දිනිය වෙන විට දැනුන්දීමට නියමිතයි ඒ තෝරාගන්නා පාශ්ුවය නැවේ අබලි ද්‍රව්ය ඉත්කිරීම කටයුත්ත සිද්ධ කරයි. මෙරට නෙදලන්ත තානාපති සහ නොවේජයනුතානාපති නැගෙනහිට පළත් ආණඩුකාරල් අනුරාදා යහම් පත් මහත්මය හමු වනා. ැගෙනහිට පළත්තේ සංචර්ක කර්මාන්තය දෙවුණු කිරීම මෙම වෙරල් අලංකරණය පිළිබඳ මෙහිදී සකච්ඡා කර තිබෙනවා. පළත්තේ තාක්ෂණිකධ්‍යාපනය දෙවුණු කිරීම සඳහා අදහර කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍යතාන්ත්‍රකයන් මෙහිදී කියයා සිටියේ. ගමනිික පහර භාවිතයටට ශ්‍රීඩන් කකව ජොවීම සම්බන්ධයෙන්ද අදහස් ප්‍රකාශ කෙරුණා. සමෘර්ධය සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් නවරාත්‍රී දින පූජාවක් ස්වාධයන රූපවාහිනි වසන්තම ප්‍රෞෘති්‍යන්ංශයේදී පැවැත්වුණ. ந்து பக்திக்கியன் மහත් பக்தியின் நமஸ்காறுக்கடு, லக்ஷ்மி සரஸ்வති සහ දුர்க்காதபிியට புது பூச்சா පවත්வன நவராத்ரே දිன செவரும தின நவයක් புராால்சம்பரனவா. දசவன දිர පැවැත් වෙන விශஷ பூஜාවின் அனுතුருவு மම சமரும நிமாவட்டு பත්வனவா. சுவாதினு ரூப்பவாහි நீ வச தம் TVீவி ரோති அශ සංවිධானக்கළ சரஸ்வதே பூச்சாவு அද பெருவருமே பවැත්வடா. ූපහහිනිී මාධදශාලයේ විධාහික අධ්‍යක්ෂ, හසන්ත හිටියාර්චි, සාමානධදිකාරී අරුණු විජේසිහ නියෝජ සාමානධදිකාරේ ප්‍රවත්ති සුදර්මන් රදලිගොඩයන් මහතරු නැතුරු පරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජෙෂ්ට මාධ්‍යවේදී වසන්ත ප්‍රියරාමණයක මහතා අභහව ප්‍රාප්ත වුණ. වසර හතලියකට ආසන්න කාලයක් මමාධ්‍යවේදකුලෙස කටයුතු කළ ේෂ් මාධ්‍යවේදී වසන්ත ප්‍රියරාමණයක මහතා අභහව ප්‍රාප්ත වන විට හැටහත්වන වහි පසෝනා. පෙරමග සංගරාවේ මාණ්ඩලික ලකු ලෙස මමාධ්‍යජී විත අරඹූ ඒ මහතා දෙසතිය සංඟරාවේ ප්‍රධාන සංස්කාරක කලෙසද කටයුතු කලා. රජ ප්‍රෘති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයුලෙසද කටයුතු කරඇති ඒ මහතා මෛත්‍රීපාල සිරිසේන හතා ජනාධිපති දූරිය දරද්දිී ඒ මහතාගේ මධ්‍ය අධ්‍යක්ෂවරයෙුදවුණ. लेකව සාෑතනේ සභහපතිදූරයද දරාඇති හෝ දේශපාලන විචාරයගුලෙසද ප්‍රකටයි. ලංකාදීප පුවත් පතේ කිවිදාාවිග්‍රහ, දේශපාන ලිපිය දිගු කලක් ්‍රචනා කළ වසන්තප්‍රිය රාමණයකම් හතා, ජාතික රූපවානයේද දේශපාලන සමාලෝචන වැඩසතහන් මෙහේ වවා. ආසියා කලාපේ මාධ්‍යවේදීන් හා සාහිත දරයන් අතර පුළුල්ට සමඳතාවක් ඇතිකිරීමේ අරමුණින් ඇරඹි අසියානු මධ්‍යහා සංස්කෘතික සංගමයේ පුරෝගාමයා වන්නේද ඒ මහතායි. ජේෂ්ට මධ්‍යවේදී අභහවක් ප්‍රප් වසන්තප්‍රය රාමාණයක මහතාගේ දේය බොරැල්ල ජයරත්න මල්ශලාේ තැන් පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරතුනට සිදුකිරීමට නියමිතයි. ඒත් සගෙන් වාදරූප පහනි මධ්‍යාන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශ මෙතකින් නිමටත්වවා. Pasurwi kay panaspahi sita pagi pain pe puatitika she bala peratuan, hoten supedasa.